අපි ඔක්කොම කරන්න කතා කරනවා. හැබැයි මූලික වශයෙන් ගත්තම පේමන්ට් එකක් කරන්න හරි විශ්වාසයක් ගොඩ නගන්න හරි ඒතර රජයේ ව්‍යාපෘති ගොඩක් ආපස්සට ගිහිලා තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හැඳුනුම්පත ඩිජිටල් හැඳුනුම්පත ව්‍යාපෘතිය. ඒතර මීට ඉස්සෙල්ලා කාලයකට ඉස්සෙල්ලා පටන් ගත්තා ඩිජිටල් ගමන් බලපත්‍රය. ඊට පස්සේ තව වෙලාවක පටන් ගත්තා ප්‍රවාහන බලපත්‍රය. දැන් මේවා ඔක්කොම වුණාට මේවට උණ ගන්න පහසුකම් ගෙනාවට තාමත් ඒවා ප්‍රායෝගික தත්ත්වේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර මේවා කොහෙද නැවතිලා තියෙන තැන? දැනට තියෙන නැවතිලා කොයි වගේ තැනකද? ඔය චතුර ගත්තොත් එහෙම දැන් අපි කලින් සඳහන් කරා වගේ රටට ඩිජිටල් ආර්ථික සැලැස්මක ලොකු අඩුවක් තිබුණා පහුගිය කාලේ. ඒතර එහෙම සැලැස්මක් අවශ්‍යයි. ඒ වගේම ඒ ක්‍රියාත්මක කරන්නට වගකිය යුතු ආයතනයක් සිටිය යුතුයි. ඒතකොට මේ පහුගිය කාලේ අපි දැකපු දේ තමයි සැලසුම් බොහොමයක් තිබුණා. ගත්තොත් එහෙම අපි කියනා වගේ හැඳුනුම්පත් ව්‍යාපෘතිය වගේ දේවල්. ඒතර ඒ ව්‍යාපෘතිය ඔය පළිනවතාවට නෙමෙයි අපි ඔය කරන්න යන්නේ. මේ මම හිතන්නේ කරන්නේ 4-5 වෙනිවතාවට කරන්නේ. මොකද 2004 5 කාලේ ආරම්භ වෙච්ච මේ ව්‍යාපෘතිය නැවත නැවත ක්‍රියාත්මක කරනවා. ඒක මූලිකම දෙයක් විතර අපි දැක්කේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ගැටලුවක්. ඒ කියන්නේ ආර්ථිකයට අදාළව ජාතික ප්‍රතිපත්තිය සහ අපිට කියන මාස්ටර් ප්ලෑන් එක. එහෙනම් ප්‍රධාන සැලසුම් අපි හිතන්නේ මොනවද? අපි ඉතා කෙටි කාලෙන් අපි කියනවා ඉමීඩියට් ෂෝට් ටර්ම්, මීඩියම් ටර්ම්, ලොන්ග් ටර්ම්. ඉතින්දී අපි මොනවද ජාතික වටිනාකමක් විදිහට ඒ වගේ ප්‍රමුඛතා මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඒක පහුගිය කාලේ අඳුර ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ 2004 ඉඳලාම අඳුරගත්තේ නැද්ද කලාපේ අනෙක් රටවල් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවනේ දැන්. මම හිතන්නේ බංග්ලාදේශය සිදු කරලා තියෙනවා. මාලදිවයින සිදු කරලා තිබෙනවා. මාලදිවයින, බංග්ලාදේශය, ඉන්දියාව වගේ රටවල් මේ ඒතර අපිට පස්සේ ඒගොල්ලෝ පටන් ගත්තේ ව්‍යාපෘති. හැබැයි ඒගොල්ලෝ ඉවර කරා. ඔව්. ඒතර අපිට ඇයි බැරි වුනේ? මූලික දේ තමයි අර කලින් සඳහන් කරගේ ආර්ථික සැලැස්ම සහ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඒ ක්‍රියාත්මක කිරීම ආයතන සම්බන්ධ ගැටලුව. මොකද ගත්තොත් එහෙම ආයතනයක් ගත්තොත් එහෙම උදාහරණයක් ගත්තොත් එහෙම තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළේ තියෙන ආයතනයක් ගත්තොත් ඒවා 2004 ඉඳලා අද වෙනකම් බැලුවොත් එහෙම අද තියෙනවා එක ස්ථානයක හෙට බලනකොට තව වෙන තැනක්. ඒතර ඒත් එක්කම ඒට අදාළ අනුබද්ධ ව්‍යාපෘති සියල්ලම ඒකේ නායකත්වය වෙනස් වෙලා තියෙනවා. ඒකත් එක්කම න්‍යාය පත්‍රවල වෙනස් ස්කීම් සිද්ධ වෙනවා. ඒවත් එක්කම දේශපාලනයේ තියෙන වෙනස්කම් බලපෑම්. ඒවත් එක්ක මේ සියලුම ව්‍යාපෘතිවල අර ප්‍රමුඛතාවයේ වෙනසක් සිදු වෙනවා. ඒතර ඒව ක්‍රියාත්මක කරන්න යනකොට ඔය කියන ප්‍රශ්නෙම ඇවිල්ලා තියෙනවා. එතකොට ප්‍රමුඛතාවය හඳුනා ගැනීම, රටට වැදගත් ව්‍යාපෘති හඳුනා ගැනීම, ඒව ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක, ඒව ක්‍රියාත්මක කරන්න සුදුසු වටපිටාව. මේ කියන යාන්ත්‍රණය පහුගිය කාලේ ස්ථාවර වෙලා තිබුණේ නැහැ. ඒක විදිහට තමයි. ඒක ප්‍රතිපලයක් විදිහට තමයි ඔය අපි කලින් සඳහන් කරපු ජාතික අපි කඳාගේ NIC, UDI කියන වැඩසටහන, ඒ වගේම ඔය ඔබතුමා කලින් සඳහන් කළ ගමනාගමන ක්ෂේත්‍රයට අදාළව ඩිජිටලීකරණයේ ප්‍රශ්න මෙයන් සියල්ල තියෙන්නේ ඒ නිසා. හැබැයි අද වෙන විට තත්ත්වය මීට වඩා වෙනස්. අද වෙන විට රජයට පුළුවන්කම ලැබිලා තියෙනවා ලෝක බැංකුව සහ අනිකුත් UNDP වගේ ආයතන, ඒ වගේම ක්ෂේත්‍රයේ ගත්තොත් එම ක්ෂේත්‍රයේ තියෙන නියෝජිතයන් සියල්ල සම්බන්ධ කරගෙන අර කලින් සඳහන් කරා වගේ ජාතික වැඩපිළිවෙළ සකස් කරන. දැනට හැඳුනුම්පත් ව්‍යාපෘතිය කොයි කාලෙ විතර අවසන් වෙයිද දැනට තියෙන තත්ත්වය අනුව සාමාන්‍ය? මෙහෙම ජාතික හැඳුනුම්පත් ක්‍රියාවලිය ගත්තොත් එහෙම ඒක අවස්ථා කීපයකදී ආරම්භ වුණා. ඒ වගේම මේ ඇනහිටීම් කීපයක් අපි දැක්කා. එතකොට පහුගිය කාලේ සිදුවෙච්ච සංවර්ධන කටයුතු ගත්තොත් එහෙම ඒකේ අපි කියනවා ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක ආරම්භ වෙලා තිබුණා. ඒකේ අපි කියනවා තාක්ෂණය ඉවලුෂන් එක යනවා. ඉවලුෂන් ගියාට පස්සේ මේකට ඉන්දියාව සහ සම්බන්ධ වුණා. ඒතර ඕගොල්ලෝ ඒගොල්ලෝ ඉන්දියාවේ තියෙන ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට දායකත්වය ලැබිලා තියෙනවා. ඒකත් එක්ක සැලසුම හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඉදිරි වසර දෙක ඇතුළත මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කළා අදාළ තොරතුරු රැස් කිරීම සහ අනතුරුව මේ ව්‍යාපෘතිය පුද්ගල ලියාපදිංචි කිරීම ආයතනට ලබා දීලා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්.